සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමේහි චත්තාලීසාය ආකාරේහි අනුලෝමිකං කන්තිං පටිලබති ඉමේහි චත්තාලීසාය ආකාරේහි සම්මත්ත නියාමං ඔක්කමති තී සදා බුද්ධි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ ජීවිතය පිළිබඳ අවබෝධය ඇති කරගන්න ඕනේ ඒ අවබෝධය ඇති කරගත්තේ නැත්නම් මේ ජීවිතය වැරදි මඟක ගිහිල්ලා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් නිසිපල ප්‍රයෝජන ලබා ගන්න බැරුව නැති දෙයක් තියෙනවා කියලා හිතාගෙන දුක් දේ සැපයි කියලා දැනිලා අනාත්මදී ආත්මයි කියලා තේරිලා මුලාවකට පත් වෙලා අවසානයේදී මේ ජීවිතයත් විනාශ මුඛයට ගිහිලා සසර ජීවිතයේ සුවපත් භාවයත් නැති වෙලා නිවන් දකින්න තියෙන අවස්ථාවත් ගිලිහිලා විශාල ව්‍යසනයකට පත් වෙනවා. ඉතින් මේ හැම දෙයකටම පත් වෙන්නේ නැතුව අපි මේ ජීවිතය ඊටාම සුවදායක තත්වයකට පත් කර ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා පංච උපාදානස්කන්ධයේ ඇත්ත తත්වය තේරුම් ගන්නද කියලා. ඉතින් මේ ඇත්ත తත්වය තේරුම් ගන්න අපේ මනසට ඒක වටහා දුන්නොත් මේ මනස පංච උපාදානස්කන්ධයේ ඇලෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයේ ඇලිලා තියෙන්නේ ඇලිලා තියෙන හින්දා වැරදි දෙයක ඇලිලා වැරදි දේවල් එක ගැටිලා වැරදි අදහස් අපිට පහළ වෙනවා. පංච උපාදානස්කන්ධයේ සුවයි සුබයි සුන්දරයි මధుරයි කියලා හිතෙනවා. ඒක ප්‍රාර්ථනා කරනවා දරුවන්ව ප්‍රාර්ථනා කරනවා නම් කිවල් දුරවල් ඉඩම් කඩම් යාන වාහන ආදී ප්‍රාර්ථනා කරනවා නම් ඒවා තුලම ඉන්න ඕනේ කියලා හිතෙනවා නම් ඒවාම ඔක්කොම සැපයි කියලා හිතෙනවා නම් ලෞකික සැපය මයි සැප කියලා හිතලා ඒ මැත්තේම නම් හිත වැටෙන්නේ ඒ කියන්නේ වැරදීමක් බව දැනගන්න ඕනේ මට අපිට තේරුම් ගන්න ඕනේ මම හැමදාම මතක් කරනවා ලෝකේ ඉන්න බලවත්ම රාජ්‍යයක රාජනායකයෙක් වෙන්න උනොත් මට රාජනායිකාවක් වෙන්න උනොත් මට අදිසිය පහළ වෙනවා කියන්නේ කොහොමද යා ඇමරිකාවේ ජනාධිපතිකම හම්බ වෙනවා කියන්නේ දුක් වලින් නිදහස්ද ඇමරිකාවේ ජනාධිපතිතුමාට දුක් නැද්ද එයා ඔක්කොගෙම නිදහස්ද නෑ පුරෝලා දුක් තියෙනවා නේද ඕනෑ තරම් තියෙනවා එහෙනම් ඒ ක්‍රමයට ලෞකික සැප සම්පත් ධනේ බලය හොයාගෙන ගිහිල්ලා කවදාකවත් දුක් නැති කරන්න බෑ. ධනේ බලය අපිට තියෙන්න ඕනේ නෑ කියලා කියනව නෙවෙයි. ධනේ බලය තියෙන්න ඕන කොච්චරකටද? ජීවිතේ සුරක්ෂිතව ජීවත් වීම සඳහා පමණක් තිබ්බම හොඳටම ඇති. ඉතින් එතනින් එහාට ඒකේ ඇති ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. ඉතින් ඒකින්ද ඊට එහාගේ ක්‍රමවේදයක් තියෙන බව තේරුම් අරගන්න ඕනේ. පංචපාදානස්කන්ධයේ හිත අලවා වාසය කෙරෙන්නේ නැති වෙන විදිහට හිත ගැලවීම සඳහා දේශනා කරපු 40 ආකාරයක පංචපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් තේරුම් ගැනීම සඳහා 40 ආකාරයක මෙනෙහි කිරීම ටිකක් තමයි චත්තාලීසකාර භාවනාව කියලා කියන්නේ. චත්තාලීසකාර භාවනාව කියලා කියන්නේ 40 ආකාරයක මෙනෙහි කිරීම කියන එකයි. එතකොට ඒ අනුව අපිට පංචපාදානස්කන්ධයෙන් හිත ගලවා ගන්න පුළුවන් කියලා තේරුම් ගන්න ඕනේ. අපි ඊයේ දවසේ දුක්ඛානුපස්සනාව පිළිබඳ සාකච්ඡා කරා.
අද අපි ඊටහාට පොඩ්ඩක් කතා කරමු පංච උපාදානස්කන්ධය පිළිබඳව මොනවද තියෙන්නේ කියලා. මේක තියෙන්නේ කොහොමද? අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ. පංච උපාදානස්කන්ධය රෝගයක් ආකාරයට මෙනෙහි කරන කෙනාට අනුලෝමිකං කන්තිං පටිලබති. මේ අනුලෝමික ශාන්තිය උපදිනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ඒ පංච උපාදානස්කන්ධයෙන් අත මිදීම නිරෝගී වීමයි. නිවන රෝගයක් ලෙස නොවේ, නිවනේ රෝගයෙන් මිදීමයි කියලා යම්කිසි මෙනෙහි කරන කෙනාට සම්මත්ත නියාම නම් වූ මාර්ග ඥානය උපදින බව දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ඒක හින්දා අපි මේවා මේ තත්ත්වයට පත් වෙන්න මේක මේ ආකාරයට පංච උපාදානස්කන්ධයේ මේ ලක්ෂණ අපිට තියෙන්න ඕනේ. ආය උපදින්නේ මොනවා හින්දාද? තණ්හාව හින්දායි නේද? නැවත නැවත උපදින්නේ තණ්හාව හින්දා. මම මේ අයගෙන් අහනවා, දැන් අපිට තියෙන රෝගයක් කියලා හිතන්නනේ පංච උපාදානස්කන්ධය. කාට හරි කෙනෙකුට, කවුරු හරි කෙනෙක් ඉන්නවද මෙතන, හරි කොහේ හරි මේ ලෝකේ ඉන්නවා කියලා හිතන්න පුළුවන්ද? අනේ මට කුෂ්ඨ හැදේවා, අනේ මට gadu හැදේවා, අනේ මට අපස්මාරය හැදේවා, අනේ මට අහවල් ලෙඩ හැදේවා, අනේ මේ ලෙඩ දැන් හැදෙන්නේ නැහැ නේ, දැන් හැදෙන්නේ නැහැ නේ, හෙටවත් හැදිලා තියෙයිද කියලා, මගේ දරුවන්ට හැදේවා, මගේ ඥාතීන්ට හැදේවා කියලා එහෙම ප්‍රාර්ථනාවක් තියනවා ඉන්නවද දන්නේ නෑ. කවදාකවත් එහෙම වෙන්න බෑ, එහෙම වෙන්නේ නෑ. අපි එහෙම ප්‍රාර්ථනා කරන්නේ නෑ. ඇයි? ඒ රෝගය නේද, ඒ රෝගය භයානකයි කියලා දන්න හින්දා. අපිට වැටහුණොත්, අපේ මනසට වැටහුණොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියලා කියන්නේ රෝගයෝ වැනිය කියලා. හරිද? රෝගය වගේ, ඒව ලෙඩ වගේ. ලෙඩ දාගන්න ඕනේ නැහැ එහෙමනම් නේද? ආන් ඒ විදිහට වැටහෙන තුරු රෝගයන්ගේ තියෙන ලක්ෂණයන් අනුව පංච උපාදානස්කන්ධයේ ලක්ෂණයන් සංසන්දනය කරමින් මෙනෙහි කරන්න ඕනේ. රෝගයන්ගේ තියෙන ලක්ෂණ මොනවද? රෝගයන් වලට හැම වෙලෙම ඒ රෝගයන් හේතු නිසා සකස් වෙන දේවල් නේද? අපි දන්නවා ඩෙංගු හැදුනා නම් කියනවා මදුරුවා කාලා කියලා නේද? එක 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 හේතු වෙලා තමයි රෝගයන් හැදෙන්නේ. හේතු අඩු වෙනකොට රෝගය අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි, රෝගයන් හේතු වෙනවා. එක රෝගයක් හැදුනහම අපි දන්නවා හොඳටම, එක රෝගයක් හැදුනහම ඇඟ හොඳටම දුර්වල වෙනකොට ඊට වැඩිය එහා ඒක හොඳ කරගන්න බැරි වුණොත් ඒ ලෙඩෙත් එක්ක තව ලෙඩ එනවා. හෘදයාබාධය හැදෙන අයට හෘදයාබාධයට ශල්‍යකර්ම කරලා ඒක අයින් කරන්න යනකොට නිමෝනියාවට එනවා නේද? එතකොට ඉතින් මැරෙනවා. ඒ වගේ එකේ එක ලෙඩක් මදිවට දෙක තුනක් එනවා, සමහර ලෙඩ තවත් ලෙඩවලට හේතු වෙනවා. ආන් එහෙම ලක්ෂණ තියෙනවා නම් හැම වෙලේම රෝගවල වැඩේ මොකද්ද? මේ රෝග සැපයි නේද හරියට? නෑ, රෝග හැම වෙලේම දුක් වේදනා ඇති කරනවා නේද? රෝග හැම වෙලේම අපිව ගිනි තියලා වගේ, උණ ගත්තහමත් ගිනි තියලා වගේ. අත් කැක්කුම්, කකුල් කැක්කුම්, කොන් දෙක කැක්කුම්, ඉසේ කැක්කුම් ඔක්කොම ගිනි අරන් වගේද නැද්ද? රෝග අපිව ගිනි අරන් වගේ. හරිද? එහෙනම් රෝග හේතු හින්දා සකස් වෙන ඒවා වගේක්, රෝග තවත් රෝග වලට හේතු වෙනවා. රෝග හැදුනහම ගිනි අරගෙන වාගේ ඉන්න වෙනවා නේද? රිදෙනවා හරියට. හා දැන් බලන්න, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කියන මේ පංච උපාදානස්කන්ධය මෙන්න මේ වගේද නැද්ද කියලා නේද? මේ කය කොහොමද දන්නේ නේද? ශරීරයේ රෝග ආකාරයක්ද නැද්ද? ශරීරයේ රෝග ආකාරයක්. හැම වෙලෙම මේක රෝගවලින් අතමුදුව ගන්න පුදුම අමාරුවකින් තමයි ඉන්න ඕනේ නේද? ඉතින් හැම වෙලෙම මේක දනවා වගේ, ගිනි ගන්නවා වගේ හරියට දේවල් මේ ශරීරය, ශරීරයේ ස්වභාවය තමයි, ශරීරයේ ගතිය තමයි. ඒක තනිකරම ප්‍රාර්ථනා කරන්න හොඳ එකක් නෙවෙයි මේ ශරීරය කියන්නේ. මේක ප්‍රත්‍යයෙන් යැපෙන එකක්. බලන්න, මේකට කණ්ඩ දෙන්න ඕනේ, බොණ්ඩ දෙන්න ඕනේ, නාවන්න ඕනේ, බුදි කරවන්න ඕනේ නේද? සාතු සප්පායම් කරන්න ඕනේ, හරියට වෙලාවට ඔක්කොම කරන්න ඕනේ නේද? නෑවුවේ නැත්තම් ඉවරයි. මේක බුදි කෙරුවේ නැත්තම් ඒත් ඉවරයි නේද? දවසකට එක සැරයක් පැය 6ක් විතර හරහා දාලා තියලා අපහු ගන්න ඕනේ නේද? නැත්තම් බෑග දිගට වැඩ කරගන්න බැරි වෙනවා.
ඉතින් මේ වගේ මේ ශරීරය ඊළඟට වෙලාවට හරියටම කණ්ඩ ටික දෙන්න ඕනේ. නේද කොහේ හරි යනකොට පාර්සලයක නේද පාර්සලයක් දාගෙන මේ ශරීරයෙම එල්ලගෙන යන්න ඕනේ. හරියට අලියා කිතුල් කොටේ උස්සන් යනවා වගේ. නේද? අලියා කිතුල් කොටේ උස්සන් යනවා වගේ අපිත් කැම පාර්සලේ අරන් යන්න ඕනේ. ඒක නැත්තම් බෑ කලන්ත දාලා වැටෙනවා. එතකොට මේ ශරීරය පැහැදිලිවම නේද රිදුම් දෙන ධන ප්‍රත්‍යයෙන් හට ගන්න නේද ලෙඩක් වගේ. මේක තනිකරම ලෙඩ ගුහාවක්. මේක චක්කු රෝග, සෝත රෝග, ඝාන රෝග, ජීව්‍ය රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග, කුච්චි රෝග නේද ආදි වශයෙන් අනන්ත අප්‍රමාණ වශයෙන් කියන්න පුළුවන් තත්වයක තියෙන එක එක ආකාරයේ රෝගවලට පීඩාවට ලක් වෙන දෙයක් තමයි. එහෙනම් ශරීරයක් ප්‍රාර්ථනා කිරීම හොඳද නැහැ? ශරීරයක් ප්‍රාර්ථනා කිරීම හොඳද නෑ. ආන් එක හිතට දැනෙන්න ඕනේ. මේක කොච්චර හිතට දැනෙන්න ඕනද කියනවනම් මේ ආකාරයට භවනා වඩන කෙනෙකුට 44 ආකාරයට භවනා වඩන කෙනෙකුට මුණුපුරෙක් පහළ වෙනකොට මොන විදිහටද දැනෙන්න ඕනේ? දුවගෙන ගිහලා හප්පේ හොඳයි නේද? හොඳක් වුණා, යහපතක් වුණා නේද? හොඳම දෙයක් දැකීමත් සතුටක්. එන්නකෝ බලන්න, එන්නකෝ පෙන්වන්න කියලා එහෙමද දැනෙන්නේ? එහෙම දැනෙන්න ඕනේ නෑ. කොහොමද දැනෙන්න ඕනේ? ලෙඩ ගොඩක් පහල වුණා නේද? ඒ කියන්නේ මෙයා මොනතරම් දුකක් විඳින්නද දැන් මේ පහල වුණේ? තවත් දුක්ඛ ස්කන්ධයක පහළවීමක් වුණා කියලා අපේ චින්තනය වෙනස් වෙලා තියෙන්න ඕනේ. ශරීර පිළිබඳව ලෙඩක් නොවේ කියන අදහසක් එන්නම බෑ. හරිද? මොකද ලෙඩක් ශරීරය කියන්නේ රූපය කියන්නේ රෝගයක් කියන අදහසට ප්‍රතිවිරුද්ධව නෑ. ඒක නිරෝගී දෙයක් කියන අදහසක් එන්න බෑ. අන්න එහෙම ඒ වගේ අදහසක් නම් අපිට එන්නේ පින්වත්නි අපේ හිත ඒකට බැඳෙනවා. එතකොට ශරීර ප්‍රාර්ථනාව නැති වෙන්න ඕනේ. හරිද? ඒක නැති වෙන්න නම් ඒ ගැන අපි හොඳින් මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට වේදනාවල් අපේ ශරීරය ආශ්‍රය කරගෙන නොයේකුත් සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුක වේදනා ඇති වෙනවා නේද? ඒවා ඇති වෙන්නේ හේතු ඇතිවද හේතු නැතිවද? ඒවා ඇති වෙන්නේ අපිට යම් දෙයක් ගැන ආසාවක් ඇති වෙනවා නම් ඒකත් හේතුවක් ඇතුව. කෙනෙකුට ආසා හිතෙන දෙයක් නෙවෙයි තවත් කෙනෙකුට නේද? මට මොනවා හරි මට සැප වේදනා උපදින ඒවා මට නවත්ත ගන්න බෑ. පවත්ත ගන්න බෑ. දුක් වේදනා උපදින ඒවා මේ ශරීරය ආශ්‍රය කරගෙන නොයේකුත් දුක් වේදනා උපදිනකොට ඒවා අයින් කරන්න මට පුළුවන්කමක් ඇත්තේ නෑ. මේ මොහොතේ ඇතිවෙන යම් වේදනාවක් තියෙනවාද ඒ වේදනාව ඊළඟ මොහොතේ ඇතිවෙන වේදනාවට හේතු වෙනවා. මම යම් කිසි සැප වේදනාවක් විඳිනවා නම් පින්වත්නි මේ වෙලාවේ යමකින් මම මේ අතංගෙ මෙහෙම අහන්නම්. දැන් අද අපිට දුක් විඳින්න හේතු වෙන මොනවා හරි එකතු වෙලා තියෙනවා නම් ජීවිතේ. ආන්ගේ එකතු වෙලා තියෙන දේවල් දුක් විඳින්න යමක් හේතු වෙලා එකතු වෙලා තියෙනවා නම් අපිට දුකක් ඇති වෙනවා නම් මේ කාලේ මොනවා හරි දෙයක් හින්දා. අතීතයේදී සැපයි සුවයි සුන්දරයි මටම ලැබිච්ච දේ මගේ වාසනාවට හම්බෙච්ච දේ කියලා සැප විඳ ඒවා හින්දාද නැද්ද දැන් දුක් විඳින්න වෙලා තියෙන්නේ? සතුටු වෙච්ච දේවල් සතුටු වෙච්ච දේවල් හින්දා තමයි දැන් දුක් විඳින්න වෙලා තියෙන්නේ. ඇයි ඒ සතුටු වෙච්ච දේවල් වලට අපි බැඳුණා නේද? එහෙනම් අන්න අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒ විඳ වේදනාව තවත් දුක් වේදනා වලට හේතු වෙනවා. හරිද? ඒ කියලා යමක් ආසාවක් ඇති වුණාට පස්සේ ඒක නොවිද ඉඳ ගියාමත් රිදෙනවා. මට යම් කෙනෙක්ව දකින්න ඕනේ කියලා හිතිච්ච වෙලාවෙ ඉඳන් දුක් වේදනා ඇති වෙනවා. දකින්නකොට සැප වේදනා ඇති වෙනවා, ඊට පස්සේ වෙන් වෙනකොට සැප වේදනා වැඩි වෙලා. හරිද? ඒ කියන්නේ අතීතයේ යම් සැප වේදනාවක් ලැබුවද ඒ සැප වේදනාව ඊළඟ සැප වේදනාවට හේතුවක් වෙනවා නේද? ඊළඟ දුක් වේදනාවට හේතුවක් වෙනවා. එතකොට එහෙනම් අර ලෙඩ වැඩි වෙනවා වාගේ තමයි. ලෙඩ එන්න වැඩි වෙනවද නැද්ද? බැඳීම් කියන ඒවාට ඉඩ දීලා කටයුතු කරන්න ඒ බැඳීමට අදාළ දේවල් නැති වෙනකොට ඇති වෙන දුක් වේදනා
වැඩි වෙනවා. සැප වේදනා විඳින්න 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 වාරයක් 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 ගානේ ඒ සැප වේදනා විඳ දේ හින්දා විඳින්න වෙන දුක් වේදනාව වැඩි වෙනවා. හරියට මොකක් වගේද එතකොට? ලෙඩක් වගේ. රෝගයක් හැදිලා වගේ. නේද? අපි කියනවත් එක්ක දැන් සමහර අයට ඔය සමහර දේවල් වලට බැඳීම් ඇති වෙලා නේද? පැත්ත ගහලා ඉන්නවා. එතකොට කට්ටිය කියන්නේ නේද? ලෙඩක් හැදිලා කියලා කියන්නේ ඒකට කියන්නේ අර ඉංග්‍රීසි වචනේ තමයි කියන්නේ නේද? සීක් එක හැදිලා ඉන්නවා කියලා කියනවා. නේද? නේද? ඒ වගේ කියනවා. ඉතින් එහෙම ඒවා කියනවා. ඉතින් ඒ කියන්නේ ලෙඩේ කියලා අපි දන්නවා. ඒක ලෙඩේ. නේද? ලෙඩේ හැදිලා ඉන්නේ. දැන් එයා ලෙඩ වෙලා ඉන්නේ. එහෙනම් වේදනාව පැහැදිලිවම ලෙඩක් වගේමයි හරියට රිදුම් දෙනවා. නේද? දැවෙන පිච්චෙන ස්වභාවය බලන්න පින්නත් මේ පංච උපාදානස්කන්ධයට අදාළ දේවල් හින්දා. දැන් රෝග හින්දා මොකද වෙන්නේ? අපිට හරියට වේදනාවක් ඇති වෙනවා. නේද? තමන් ආදරය කරන අය නැත්තම් බැඳීම් තියෙන දේවල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් තමන්ගේ ඇහැට පේන මානෙන් කනට ඇහෙන මානෙන් අයින් වෙනවා හැම වෙලේම. ඒවා වෙනස් වෙන ස්වභාවයේ තියෙන හින්දා නේද? අපි කැමති රූපය අපිට හැම වෙලේම ඇහැට පෙනි බෙනි තියාගන්න බෑ. ඇහැට පේන්නේ නැති ගන්නට යනවා චුට්ටක් අයින් වෙනවා. අයින් වෙන්න වෙනවා. ඊට පස්සේ මතක් වෙන වාරයක් ගානේ දැනෙන වාරයක් ගානේ හැම වෙලේම ඒ වේදනාව උපදින්නේ ගිනි ගොඩක් උපදිනවා වාගේ. මතක් වෙනකොට පිච්චෙනවා. පිච්චෙන වේදනාව. දැවෙන වේදනාව. ඒක සිසිලසක් නෙවෙයි තියෙන්නේ. නේද? ඇතුළාන්තයෙන් රිදෙනවා. දැන් දකින්න ඕනේ, දැන් දකින්න ඕනේ, දැන් දකින්න ඕනේ, දැන් දකින්න ඕනේ කියලා අර ගින්න නිවා ගන්නට වගේ ඔක්කොමලා දුවනවා එහාට මෙහාට. නේද? ඒ කියන්නේ ලෙඩක් හැදිලා කකියනවා වගේ. මේ බලන්නකෝ. ලෙඩක් හැදුන කෙනෙක් කෑ ගහනවා මට ඉවසන්න බෑ, අනේ හරියට රිදෙනවා, අමාරුයි, හොඳ කරන්න කවුරුත් නැද්දෝ කියලා. මලමිනිය ළඟට ගිහලා කොහොමද කෑ ගහන්නේ? ඉවසන්න බෑ, අමාරුයි කියලා. ඒ කොහෙටද දන්නේ අමාරු? ඇයි ඒ කෑ ගහන්නේ? අර ලෙඩේ හැදුනහම නම් ශරීරයේ රිදෙන හින්දා. දැන් කොහෙ රිදෙන හින්දාද? ඇත්තටම අර වගේම රිදිල්ලක් තියෙනවා. කොහෙද? සිත රිදෙනවා. නේද? දුක් වේදනා ඇති වෙනවා. එහෙනම් පංච උපාදානස්කන්ධය නේද? දුක් සහිතව උපදින්නේ. තැවිලි දැවිලි සහිත ආශ්‍රව ඇති කරන වේදනා නේද? ඒවා රෝග වගේ කියන්නේ එකයි. රිදෙනවා. පංච උපාදානස්කන්ධය අල්ලාගත්ත ඇත්තන්ට හරියට රිදෙනවා. ජීවිතේ වැඩියෙන් අඬලා තියෙන්නේ කය රිදිලාද හිත රිදිලාද? හිත රිදිලා වැඩියෙන් අඬලා තියෙන්නේ. එහෙනම් හිත රිදිලා වැඩියෙන් අඬලා තියෙනවා කියන්නේ පංච උපාද අල්ලලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. කටු අකුලකින් අල්ලගත්තා වාගේ. හරිද? ඉතින් රෝගයක් හදාගත්තා වාගේ. ලෙඩේ හදාගත්තා. ලෙඩේ හදාගත්තා තස්සේ ලෙඩේ හින්දායි මේ රිදෙන්නේ. බලන්න පින්වත්නි, කෙනෙකුට ආදරයක් තියෙන කාලෙක එයා හින්දා රිදෙනවා. කෙනෙක් එක්ක බැඳීමක් තියෙන කාලෙක එයා හින්දා රිදෙනවා. ඒ බැඳීම අයින් වුණාට පස්සේ එයා හින්දා රිදෙන්නේ. නේද? එහෙනම් ලෙඩේ තියෙන කාලෙට රිදෙනවා. එහෙනම් ඉක්මනට ලෙඩ හොද කරගන්න ඕනේ. ඒක දැනෙච්ච අය පින්වත් නී ලෙඩ තියාගෙන ඉන්නේ නැහැ. එහෙනම් ලෙඩක් විදිහට දැනෙන්න ඕන අපිට මේක. ලෙඩක් විදිහට දැනෙන්න නම් ලෙඩක් විදිහට මෙනෙහි කරන්න ඕනේ. රූප වේදනා සංඥාත් එහෙමයි. නේද? ලෙඩක් ඇති වෙලා තියෙන වෙලාවට අයින් වෙන්න මේක මගේ ශරීරය. දැන් මේ ලෙඩේ අයින් කරගන්න මට හෙට මගුල් ගැටයක් තියෙනවා. ලෙඩේ අයින් වෙන්න ඕනේ කියලාට අයින් වෙනවද? නෑ. රෝගේ එහෙම අයින් වෙන්නේ ඒකක් වේ. ප්‍රත්‍ය නිසා සකස් වෙන දේ, ප්‍රත්‍ය හේතුවෙන් සකස් වෙන දේ මට කැමති වෙලාවට අයින් කරන්න බෑ. මට හෙට මගුල් ගැදරක යන්න වෙලා. අද රෑ හොඳටම රණ්ඩුවක් ගියා. දැන් මගේ මූණ එල්ලිලා තියෙන්නේ අද. ආයෙ කිසියම් විදිහකින් අර මූණ සකස් කරන ඒවට මේ මූණ හදන්න බෑ. නේද? ඊයේ හන්දෑව හොඳට රණ්ඩු වෙලා හොඳ වචන ටිකක් කියාගෙන මූණ එල්ලුණා නම් ආයෙ අර මේකප් දාලා මේක හදන්න බෑ. කොච්චර කරත් හිතම හදන්න ඕනේ. නේද? මොකද ඒ ඇයි හදන්න බැරි? ඒ ඊයේ කියාගත් ඒවා ඔක්කොම මතක් වෙනවා. මතක් වෙනවා නවත්තන්න බෑ. මතක් වෙනවා නවත්තන්න බෑ. මතක් වෙනවා කියන්නේ ඒවා නැවත නැවත මගේ හිතින් අර වචනේ කිව්වේ මේකට, මේ වචනේ කිව්වේ මේකට, මේක කිව්වේ මේකටද කියලා හඳුනා ගන්නවා.
ඒ හඳුනා ගැනීම සිද්ධ වෙනකොට රත් වෙන දැවෙන දැවෙන පෝලිමත් තමයි හැදෙන්නේ සංඥා සම්තතිය රත් වීම දැවීම සහිතවයි ඒත් එක්ක මං කියන සංස්කාරක මොකද ඒත් එම ඒ කියන්නේ තරහ යනවා අර ඊයේ රෑ වෙච්ච ඒවා මතක් වෙනකොට තරහ යනවා පුපුරු ගහනවා මූණෙල්ලන් ඉන්නවා ආයෙ නෙවෙයි මගුල් ගෙදර ගියා කියලා හරියන්නේ නැහැ එහෙනම් සංස්කාර සම්තතියත් එහෙමයි නේද ලෙඩක් වගේ මේ ලෝකේ මේ සංස්කාරයන් මේ විඥානයන් ඒ දැනෙන ස්වභාවය ඒත් එහෙමයි ඒවා මට ඕන හැටියට තියෙන්නේ නැහැ එන්නෙන් මෙනෙහි කරන්න මෙනෙහි තරහ කියන එකෙන් මෙනෙහි කරන්න තරහ වැඩි වෙනවා නේද රිදුම් වැඩි වෙනවා ඒ කියන්නේ ඒ ලෙඩේ තව ලෙඩකට හේතු වෙනවා නේද අන්තිමට මේ ලෙඩේ කොච්චර උස්සන්න වෙනවද කියනවා කාව හරි මරලා තමයි නවතින්නේ සමහර අය නේද ඉතින් දවස් ගණන් සමහර ලෙඩ නිදාංගත රෝග සමහර චිත්ත පීඩා කමන්නේ කිව්වට ප්‍රශ්නයක් නැහැ නේද නිදාංගත රෝග සැරෙන් සැරේ මතුවෙනකොට හරි අමාරුයි නේද පරම්පරා වෛරයෙන් ඉන්නවද නැද්ද මිනිස්සු පරම්පරා වෛරයෙන් ඉන්නවා වෛරකාරයත් එක්ක නේද හැමදාම මේ අපේ පරම්පරා වෛරකාරයෝ දකින්නකොට හරි අමාරුයි වෛරයෙන් ඉන්න මිනිස්සු හරි සන්තෝෂෙන් නේද ඉන්නේ හරි සැපෙන් නේද ඉන්නේ වෛරයෙන් ඉන්න අය නෑ වෛරයෙන් ඉන්න අය හරියට දුක් විඳිනවා වෛරය කියන්නේ ලෙඩක් වගේ හිතේ උපදින ධම්මයක් වෛරය කියලා කියන්නේ ඒක ලෙඩක් වගේ එහෙනම් පංච උපාදානස්කන්ධය පැහැදිලිවම ලෙඩක් වගේද නැද්ද වෛරයෙන් ඉන්න මාත්‍රයක් ගානේ වෛරය එන්න වැඩි වෙනවා ක්‍රෝධය එන්න වැඩි වෙනවා මසුරුකම වැඩි වෙනවා ගිජුකම වැඩි වෙනවා කෑදරකම වැඩි වෙනවා නේද ඉතින් මේ හැම එකක්ම වැඩි වෙවි හරියට රිදෙනවා මේ වගේ මහා රිදුම් ගොඩක් එක්ක තමයි අපි මේ ජීවිතය ගෙවන්නේ එතකොට පංච උපාදානස්කන්ධයේ රෝගයක් වගේ කියලා දැනෙන තුරු එක තැනකවත් එහෙම නෙවෙයි කියලා හිතෙන්නේ නැති තරමටම තමන්ගේ අවබෝධය පංච උපාදානස්කන්ධය ගැන ඇති වෙන තුරු රෝගයක ලක්ෂණත් එක්ක සංසන්දනය කරමින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය මෙනෙහි කරන්න ඕන රෝග ලක්ෂණත් එක්ක රෝගයක තියෙන ස්වභාවයත් එක්ක සංසන්දනය කරමින් මෙනෙහි කරන්න ඕන හරිද ආන් එහෙම මෙනෙහි කරන කෙනාට මං අහන මේ අතංගෙන් සාමාන්‍ය ජීවිතයේ ඉදදී ලැබිලා තියෙන දේවල් නොලැබිලා තියෙන දේවල් තියෙනවා අපිට ලැබිලා තියෙන දේවල් ගැන දැඩි අල්ලා ගැනීමක් ඇති වෙයිද ඒ වගේ මෙනෙහි කරපු කෙනෙකුට දැඩි අල්ලා ගැනීමක් ඒ කියන්නේ හැදිලා තියෙන රෝග පිළිබඳ එහෙම දැඩි අල්ලා ගැනීම අපේ මට ෂේර රෝගය තියෙනවා මේක නම් හොඳ වෙන්න දෙන්න හොඳ නෑ දැඩි වල්ලා ගන්නවද නේද අන්නේ වගේ නේද කොයි වෙලාවෙද හොඳ කරගන්නේ හම් වෙලා දැනට උපාදානය වෙලා තියෙන ඒවා කොයි වෙලාවෙද හොඳ කරගන්නේ කියන අදහසම එන්න ඕනේ ඒ අදහස එනතුරු මට දැනට උපාදානය වෙලා තියෙන ඒවා කොයි වෙලාවෙද අයින් කරගන්නේ කොයි වෙලාවෙද අයින් කරගන්නේ කොයි වෙලාවෙද අයින් කරගන්නේ කියලා හැම නිමේෂයකම මේක මහා රෝගයක් මේක මහා රෝගයක් ඒ රෝගය හොඳ කරගන්නේ කොයි වෙලාවෙද කියලා ඊළඟට එන්න තියෙන කිසිම රෝගයකට එන්න දෙන්නේ නැතුව ආරක්ෂා වීම පිළිබඳව අදහසක් තියෙන්න ඕන දැනට එහෙම තියෙනවද දන්නේ මේ දරුවන්ට තියෙන ආදරය කුසලයක්ද අකුසලයක්ද අකුසලයක් නෙවෙයි අකුසලයක් පැහැදිලිව දරුවන්ට තියෙන ආදරය අකුසලයක් නේද එතකොට ඒක එහෙනම් ලෙඩක්ද නැද්ද ඒක අයින් කරගන්න ඕනේ කියලා එහෙම හිතුණාද දන්නේ අයියේ ප්‍රේද එහෙනම් නෑ වැඩි ලෙඩේ තියාගෙන ඉන්නයි කල්පනාව එහෙනම් ඒකට ඒව ගැන අපි ගොඩක් උපදෙස් දීලා තියෙනවා ඒවා අයින් කරගන්න කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා ඒවා අයින් කරගන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා කොහොම හරි අයින් කරගන්න ඕනේ නේද මේ තණ්හාව තියෙන කාලේ මලොත් මහා ව්‍යසනකාරී තව සැරයක් උපදින්න තව බොහෝ වාර ගානක් මනුෂ්‍ය ජීවිතයක් නම් කමන්නේ දුක්ඛිත තැන්වල උපදින්න තියෙන ඉඩ කඩ තියෙනවා ඒක හින්දා මේ තණ්හාව අයින් කරගන්න මේක ලෙඩක් බව දැනගෙන තණ්හාව අයින් කරගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ හැම වෙලේම මේක දැනෙන්න නම් ඇයි දැනෙන්නේ නැත්තේ පංච උපාදානස්කන්ධයේ රෝගයක් විදිහට අපි මෙනෙහි කරන්නේ නෑ රෝගයේ තියෙන ලක්ෂණත් එක්ක මෙනෙහි කරන්නේ නෑ ඔහේ ඉන්නවා ආන් ඒ විදිහට මෙනෙහි කරන කෙනෙකුට පින්වත්නි ටික ටික පංච උපාදානස්කන්ධයෙන් හිත ගැලවෙනවා
සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට තියෙන බැඳීම් අයින් වෙනවා අලුතෙන් බැඳීම් ඇති වෙන්නේ නැති වෙනවා ටික 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 ශාන්ත භාවයට පත් වෙනවා ටික 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 අර චිත්ත විසුද්ධිය දිට්ඨි විසුද්ධිය කාංකා විතරණ විසුද්ධිය ආදි වශයෙන් අපි බලාපොරොත්තු වෙන තත්යකට හිත පත් වෙන්න පටන් ගන්නවා මේ විදිහට මෙනෙහි කරන කෙනෙකුට නාම රූප පරිච්ඡේදයේ ඉඳලා උදයවේ ඥානෙ දක්වා වූ කියන අනුලෝම ශාන්තිය උපදිනවා ඒක ප්‍රාථමිකව මූලිකව උපදින අනුලෝම ශාන්තියයි සම්මස්ත ඥානයේ ඉඳලා ඊට පස්සේ උදයවේ ඥානයේ ඉඳලා අනුලෝම ඥානය දක්වාම උපදින ශාන්තිය ද්විතීයක උපදිනව උපදින අනුලෝම ශාන්තියයි හරිද ඊට පස්සේ අනුලෝම ඥානය තීව්‍ර වූ අනුලෝම ශාන්තියයි. ඉතින් ඒ අනුලෝම ශාන්තිය කියලා කියන්නේ මේ උපදින ශාන්ත ස්වභාවය කෙලෙස් වලට හිත දුවන්නේ නැහැ. රෝගත් එක්ක හිත දුවනවා. නේද? රෝග ඕනෑ කියලා හිත අල්ලනවා. එහෙනම් කෙලෙස් වලින් පංච උපාදානස්කන්ධයෙන් හිත ගැලවෙනවා ටික ටික ගැලවිලා අයින් වෙලා ඔන්න ඔය අනුලෝම ශාන්තිය නැත්තම් ශාන්ත ස්වභාවයට මේ තියෙන පීඩිත ප්‍රාර්ථනා කරන හැම වෙලෙම රූප දකිත්වා කැමති රූප දකිත්වා කැමති ශබ්දසත්වා කැමති ගන්ධ ලබත්වා එහෙම නින්නේ ජීවිතේ නේද දැන් දකින්න ඕනේ දැන් දකින්න ඕනේ දැන් දකින්න ඕනේ කියලා ඉන්නේ නේද මං හැමදාම කියන්නේ අර ෆෝන් අරගෙන මොකද කරන්නේ නේද ඇහෙම් ඇහැට මේ පියවි ඇහැට පේනවා මදි වෙලා මොකද කරන්නේ අරකේ හූර හූර බලනවා හූර හූර බලන පෑය ගණන් හැන්දෑවේ රෑ නේද මේක දිහා බලාගෙන තමයි වැඩිපුර අද කාලේ ලෝකේ වැඩි දෙනෙක් ඉන්නේ මොකද ඒවායින් ලබන සතුට හින්දා නේද ඒවායින් ලබන්නා වූ සතුට ඇතුළාන්තයේ සතුට ලබන හින්දා తాවකාලිකව ඒවා නැතුව බැරි තත්යකට පත් වෙලා ඉතින් එතකොටත් අපි කියනවා නේද අපි කියන ඔයකට ලෙඩ කතාව කියනවද නැද්ද නේද කවුරු හරි ඔය දුරකථනයකට එහෙම නිකන් ඇබ්බැහි වෙලා වගේ නම් අපි කියන මෙයාට අර ෆෝන් ලෙඩේ හැදිලානේ මේ දවස්වල මෙයාට අර සින්දු ලෙඩේ හැදිලානේ මේ කාලේ නේද නේද කියනවා නේද හවල් හවල් ලෙඩේ හැදිලා කියලා ඉතින් ඒක මේක පංච උපාදානස්කන්ධයේ ලෙඩක් විදිහට අපිට දැනෙන්න ඕනේ අන්න එහෙම කෙනාට ඒ හැඟීමෙන්ම මේ පංච උපාදානස්කන්ධයෙන් හිත අයින් කරගත්තාම මොකද වෙන්නේ ඒ තැනත්තාට ඒ ශාන්තියම හේතු වෙනවා ඒ අනුලෝම ශාන්තිය හේතු වෙනවා සම්මත්ත නියාමය කියලා කියන මාර්ග හිත උපදවා ගන්න පවා මාර්ග සිතක් උපදවා ගන්න පවා හේතුවක් වෙනවා ඒක තමයි පංච උපාදානස්කන්ධයේ රෝගතු කියන ආකාරයට මෙනෙහි කරන්න ඕනේ කියලා සඳහන් කරේ. ඊළඟ කාරණාව මේක පින්වත්නි දුක්ඛානුපස්සනාවටයි වැටෙන්නේ. අපි මේක සාකච්ඡා කරද්දී දැන් අපි අනිත්‍ය ස්වභාවය අනිච්චතෝ කියලා සාකච්ඡා කරපු වැටුනේ අනිච්ඡානුපස්සනාවට. ඒ කියන්නේ අනිත්‍ය තේරුම් ගැනීම සඳහා. ගණ්ඩතෝ කියලා ඊයේ දවසේ අපි දුක්ඛතෝ කියලා සඳහන් කරපු එක වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. ඊළඟට රෝගතෝ කියන එක වැටෙන්නේ දුක්ඛානුපස්සනාවටමයි. හරි මේ 40න් 25ක්ම දුක්ඛානුපස්සනාව. මම හැම එකක්ම කියද්දි කොයි අනුපස්සනාවටද වැටෙන්නේ කියලා කියනවා. ඊළඟට අපිට තියෙන ගණ්ඩතෝ කියන එක ඒක අපි කෙටියෙන් කතා කරමු. ඒකත් දුක්ඛානුපස්සනාවට වැටෙන එකක්. ගණ්ඩතෝ කියලා කියන්නේ gadu වගේ, gedi වගේ. gedi වල තියෙන ලක්ෂණයක් තමයි ධන ගතිය, පුපුරු ගහන ගතිය, කෑක්කුම එහෙම තියෙනවා. නේද? මේ පංච පාදානස්කන්ධය අල්ලාගෙන ඉන්න තාකල් ධන ගතිය තියෙනවද නැද්ද? පුපුරු ගහන ගතිය තියෙනවද නැද්ද? කැක්කුම තියෙනවද නැද්ද? නේද? එතකොට රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි ඔන්න ඔය ධන ගතිය, පුපුරු ගහන ගතිය, කැක්කුම සහිතවම උපදිනවා. මේ ශරීරයත් එහෙමයි වේදනා සංඥා සංකාර විඥානත් එහෙමයි. නේද? ශරීරයත් එහෙමයි වේදනා සංඥා සංකාර විඥානයත් එහෙමයි ධන පුපුරන ගතිය හැම්බලීමේ පුපුරු ගහන කැක්කුම ඇති කරන ගතිය තියෙනවා. ඉතින් හරි අමාරුවෙන් තමයි ඉඳ වෙලා තියෙන්නේ. ශරීරයත් එක්කත් ඉඳත් අමාරුයි. වේදනා සංඥා සංකාර කියන සන්තතියම ධන ගතිය පුපුරු ගහන ගතිය කැක්කුම් ගහන ගතිය හරියට මේ సంతానගතව මොනවා උපදිනවා වගේද ගිනි ගොඩ උපදිනවා වගේ තමයි මේ පහම උපදින්නේ. හරි. එතකොට මේ උපාදාන වැඩි වෙනකොට ඒවා ගැන අල්ලා ගැනීම වැඩි වෙනකොට චිත්ත පීඩා වැඩි වෙනකොට කයත් ඊටාම් පීඩාකාරී වෙනවද නැද්ද? නේද? කයට හේතු වෙනවානේ සිත. කයේ නැවත නැවත හට ගැනීමට විඥාන පත්‍යා නාම රූපං. නේද? එතකොට
මේ උපදින්නා වූ විඤ්ඤාණය නාම රූප පරම්පරාවට හේතු වෙනවා. අපි දන්නව හොඳටම තරහ ගිය ගමන් මූණ වෙනස් වෙනවද නැද්ද? ආ තරහ ගියම ඊර්ෂ්‍යාව වෙනකොටත් මූණ වෙනස් වෙනවා. එහෙනම් මේ රූපය වෙනස් වෙනවා ඉක්මනට. නේද? රූපයේ හැඩතල වෙනස් වෙනවා. ඉතින් ඒක හින්දා අපිට නොයේකුත් ආකාරයෙන් මේක පුපුරු ගහන දැවිලි සහිත නේද? අපි කියන ශරීරයක් දනවා. ශරීරයක් දනවා හිතක් දනවා. නේද? චිත්ත පීඩාව පුහම. සමහර ඇත්තන්ට නේද ලොකු පීඩා පීඩාකාරී තත්වයන් ඇති වුනහම බඩ හිතම් බුරුල් වෙනවා. නේද? එහෙම වෙලා සමහර ඇත්තෝ මේ කරදරේ පැත්තක තියද්දි එයාලට නේද මල පහ බහැර කරන්න යන්න වෙලා. ඒ තරම් උණු වෙනවා. මේ ශරීරය උණු වෙනවා. නේද? එහෙම ඇත්තෝ ඉන්නවා. ඉතින් මේ අල්ලගෙන ඉන්න මේ පංච උපාදානස්කන්ධය අන්න ඒ වගේ එකක්. මේ පංච උපාදානස්කන්ධය ඇල්ලිය යුතු එක නෙවෙයි. මේක අල්ලගත්තොත් මේක තණ්හාවෙන් බැසගත්තොත් තණ්හාවෙන් පංච උපාදානස්කන්ධයේ බැසගත් අයට ඔයවාගේ හරියට නිකන් නේද gaduwak wage gediyak wage pupuru gahana kakkun athi wen tattekata pat wenawa eka hinda e vidihata eka menih karapuhama apita tika danennone meka maha vedana kakkun athi wen pupuru gahana swabhave thiyena gediyak wage ekak tamai roopa vedana sanya sankara vinyana kiyala kiyanne kiyala hondata danennone එහෙම නෙවෙයි කියලා සංඥාවක් ඇති නොවන තුරු මෙනෙහි කරන්න ඕනේ. හරිද? එතකොට මේ gedi කියන ඒවා සැපයිද දුකයිද? ඒවා දුකයි නේද? එතකොට gedi කියන ඒවා දුකයි. ශාරීරයේ හැදෙන යම් gediක් තියෙනවා නම් ඒවා මහා දුකක්. ඒවා බරයි. ඒවා කැක්කුමයි. ඒවා බොහොම දරා ගන්න අපහසුයි. ඒවා සැරව ඇති කරන ස්වභාවයේ තියෙනවා. ඒක අනවශ්‍ය දෙයක්. ඒක බැහැර කළ යුතු දෙයක්. ඒක සුව කරගත යුතු දෙයක් නේද? ආන් ඒ විදිහට පංච උපාදානස්කන්ධයේ ලක්ෂණ අපි ඒ gediyekට සමාන කරලා gaduwekට සමාන කරලා මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරනකොට අපිට පංච උපාදානස්කන්ධය ගැන සතුටක් ඇති වෙන්නේ කලකිරීමක් ඇති වෙන්නේ. කලකිරීමක් ඇති වෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ සුවයි සුන්දරයි මధుරයි කියලා එක වෙනුවට වෙනදා ඇති වෙන සතුට වෙනුවට කලකිරීම ඇති වෙනවා. වෙනදා ඇති වෙච්ච ඇලීම වෙනුවට නොඇලීම ඇති වෙනවා. වෙනදා ඇති වෙච්ච අල්ලා ගැනීම වෙනුවට අතහැරීම ඇති වෙනවා. අතහැරීමේ අදහස් ඇති වෙනවා. ඒතර පංච උපාදානස්කන්ධය අන්නේ විදිහට හිතෙන් අතහැරෙන තුරු මේක ගණ්ඩතෝ ගණ්ඩතෝ ආකාරයට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගණ්ඩතෝ කියන එකට පහක් වැටෙනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන ආන් ඒ විදිහට දැනෙන තුරු මෙනෙහි කිරීම කරනකොට පංච උපාදානස්කන්ධයෙන් හිත අයින් වෙලා අනුලෝම ශාන්තිය උපදිනවා. හරිද? අන්නේ අනුලෝම ශාන්තිය උපදිනවා කියන්නේ හිත එකඟ වෙනවා. හිත ශාන්ත භාවයට පත් වෙනවා. හිතේ විසිරෙන ස්වභාවය අයින් වෙනවා. ක්‍රමානුකූලව විදර්ශනා ඥාන දැනෙන තත්ත්වයකට හිතපත් වෙනවා. ආංගේ විදර්ශනා ඥාන වලින් අනුලෝම ඥානය තුනට පස්සේ කෙනෙකුට මාර්ගසිතක් නේද? අනුලෝම ඥානයෙන් පස්සේ සංකාර උපේක්ෂා ඥානය. ඉතින් මේකත් එක්ක ඊළඟට ගෝත්‍ර භූ ඥානය, ඊළඟට මාර්ගසිත. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ මෙනෙහි කිරීම කරන්න පටන් ගන්න ඕනේ. තමන්ගේ ජීවිතේ ලැබෙන දේවල් ඔය වගේ රෝගතෝ, ගණ්ඩතෝ අපි ඊළඟකත් කතා කරලමුකෝ. ඊළඟ එක සල්ලතෝ කියලා කියන්නේ ඇනිච්ච උලක් වගේ කියලා. හරිද? ඇනිච්ච උල තියන කන් රිදෙනවද නැද්ද? ගලවන කම්ම රිදෙනවා. ගැලවුවට පස්සෙත් රිදෙනවා නේද? නමුත් ගලවන එක ලේසිද? උලක් කැවුනහම ගලවන එක හරිය අමාරුයි. ගලවන්න ලෑස්ති වෙනකොටත් රිදෙනවා. හරිද? ගලවන්න ලෑස්ති වෙනකොටත් රිදෙනවා. ඒක බොහොම අපහසුතාවයකට පත් වෙන ස්වභාවයකට තමයි උලක් වගේ. එතකොට මේ කය කියන්නේ හරිද? හැම වෙලෙම උලක් ඇනවා වගේ, උලක් ඇනවා වගේ රිදෙන එකක්ද නැද්ද? මේක හැම තැනම රිදෙනවා. කය නේද? අවුරුදු 30ක් විතර යන කන්නන් ටිකක් හරි බේරිලා ඉන්නවා.
තිහ තිස්පා පැන්නට පස්සේ නිදාගන්න ගියාම ඉරියව්වක්වත් හොයාගන්න නැහැ නේද? අර කාලෙදිත් එහෙම තමයි. නැගිටින ඉඳගෙන නැගිටිනකොට අම්මේ කියනවා. අයියෝ කියනවා. නේද? අයියෝ අම්මේ ආයි අමාරුයි මොකද දන්නේ ඒවා කියවෙන්නේ? නේද? මේ ශරීරය උල්ලැනෙනවා වගේ. මේ වගේ ශරීරයක් හම්බෙලා ජීවත් වෙන එක උල්ලැන්නේ වගේ. ඇත්තටමත් උල්ලැන්නේවා. නේද? කකුලෙත් උල්ලැන්නේවා. ඒ මදිවට ශරීරයේ හැම තැනම කසනවා, නලියනවා, දඟලනවා, රත් වෙනවා නේද? වෙලාවකට දිගාරපු කකුල නවන්න බෑ. ඇත්තටම උල්ලා ඉනවට වැඩිය අමාරුයි. ඉතින් වෙද්දු හොයාගෙන යන්න ඕනේ මේක නවන්න. නේද? ඈපත්තු බැඳලා, තෙල් ගාලා, බුරුල් කරලා එක එකව කළා තමයි නමා ගන්න ඕනේ. නේද? ඉතින් තද උල් ඇනෙනවා වගේ. මේ ශරීරය පැහැදිලිවම උල් ගොඩක්. නේද? මේ ශරීරයේ උල් ගොඩක්ද නැද්ද? පැහැදිලිවම උල් ගොඩක්. වේදනාව ගැන කවර කතාවක්ද? වේදනාවත් එහෙමයි. පංචපාදානස්කන්ධය අල්ලා ගැනීම නිසාවෙන් තණ්හා මිශ්‍රිතව උපදනා වූ යම් කිසි වේදනාවක් තියෙනවද? ඒවා හැම එකක්ම දැවිලි තැවිලි සහිත හිතේ ඇනෙන උල් වාගේ. හිතේ උල් ඇනෙනවා වාගේ ලොකු දුක් වේදනාවක් තියෙනවා. ඒ දුක් වේදනා සමහර විට දරාගන්න නේද? කයට උලක් ඇනෙන එක හොඳයි කියලා හිතෙනවා. කයට උලක් ඇනේවා කියලා කෝච්චියට පයින්. කෝච්චියේ තියෙන උල් ඔක්කොම ඇනෙන්න. ඒක හොඳයි. නේද? කෝච්චියට පැනනහම ඇනෙන උල් ටික තව හොඳයි හිතේට ඇනලා තියෙන මේ උලට වැඩිය. ගලවන්න පුළුවන් නම් කෝච්චිය වලට පණීද? නෑ නේද? එතකොට මේකත් දුක්ඛානුපස්සනාවටයි වැටෙන්නේ. ශරීරයට ඇනිච්ච උලක් දුකයි වගේ වේදනා සංඥා මතක් වෙන මතක් වෙනවා නේද? අමතක කරන්න හදනවා 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 උලක් ඇනෙනවා වගේ රත් වීම දැවීම පිච්චීම සහිතව මේ සංඥා උපදිනවා. රත් වීම දැවීම පිච්චීම සහිතව සංඥා උපදිනවා පින්නත් නේ. ඒ වගේම රත් වීම දැවීම පිච්චීම සහිතව ඇනිච්ච උලක් වගේ ගලවලා දාන්න කොච්චර වමනාව තිබ්බත් නේද? හිතේ සංස්කාරයන් උපදිනවා. බලන්න සමහර දවස් වලට කොච්චර පීඩා තියනවද කියනවා නම් ඔන්න ඒ පීඩා වලට නිින්දයන් නැතුව ඉඳලා නිින්ද යනවා. නිින්ද ගිහලා ඇහැරිලා විනාඩියක් යන්න ඉස්සෙල්ලා ආයසරයක් අරග මතක් වෙනවා. මතක් වෙනකොට ආය ඇනෙනවා වගේ දැනෙනවා නේද? ඇනිලා තියෙන උල් වගේ. අවුරුද්දකට තිරසලා කවුරු හරි මගේ කම්බුලට ගැහුවා. තාමත් මතක් වෙනකොට ඒක ගලවන්න බෑ. දැක්කොත් එහෙම යාව මට මතකයි නේද? ගැහුවා එදා. එදා නිර්පරාධම කම්බුලට ගහන්න ඕනේ. අවුරුද්දකට තිරසලා හොඳ වචනයක් කියලා බැන්නා. උලක් ඇයෙනවා වගේ ඇයෙනවද නැද්ද හිතේ? නේද? ඊට පස්සේ ඒ උල් තමයි එළියට එන්නේ සැරෙන් සැරේ. ආ මට මෙහෙම කිව්වේ කියලා. ඉතින් ඇනිච්ච උල් තියාගෙන ජීවත් වෙනවා වාගේ දැනෙන්න ඕනේ. මේ පංච උපාදානස්කන්ධයත් එක්ක ජීවත් වෙන එක, මේ උපාදානස්කන්ධ තමන්ට ඒවා පිළිබඳ තණ්හාව ඇති වෙයිද? නේද? උල් ගොඩක් අරගෙන එළියෙන් එනවා නම් කවුරු හරි අනින්ද කියලා අපි කැමතිද? නැහැ. ඇනිලා තියෙන උල් ඇනිලාම තියා අනේ මේ උල නම් නොගැලේවා නේද? මං අහනවා මේ අත්තංගෙන් ආදරයෙන් වැඩිපුර ලැබිලා තියෙන්නේ සැපද දුක්ද? ඔන්න බලන්න වැඩි. දැන් කිව්වා ඔක්කොමලා දුක් කියලා. දැන් ඔන්න මං කියනවා අද හවස ඉඳලා මේ අත්තන්ට ආදරය කරන කෙනෙක්ගේ ආදරය අයින් කරලා දාන්නයි යන්නේ. කැමතිද? අද හවස ඉඳන් හිතේ තියෙන ආදරය අයින් කරන්න කිව්වොත් කැමතිද? නෑ තව ටිකක් තිබුදේ. නේද? ආන් වැරදි අවබෝධය නේද? මේ උල ගලවනවට කැමති නෑ. ඒ ගලවන්න බැරි තරම් තදින් ඇනිලා තියෙන්නේ. ඉතින් අන්න ඒක දැනෙන්න ඕනේ පින්නන්නේ. ඒක දැනෙන තුරු මේ රිදුම් දෙන ආදරේ හින්දා රිදෙනවා ඒ උනාට ගලවන්න කැමති නෑ. මොන තරම් මෝඩකමද කියන්නේ. බුදුරජාන් වහන්සේ මේක ගලවන ආකාරය දේශනා කරා. ගලවන විදිය දේශනා කරා. හිතට ඇනලා තියෙන ඔක්කොම මුල් ටික ගලව ගන්න විදිය දේශනා කරා. නමුත් ඒකට උනන්දුවක් නැහැ. ගැලගුවට පස්සේ රිදෙන්නේ නැති බව තේරෙන්නේ නැහැ. හරිද? මේ හිතාගින්නේ වටිනා උලක් ඇනලා තියෙන රත්තරන් උලක් ඇනලා තියෙන්නේ මට.
ඒකින්ද රිදුනත් ඔහෙ තිබ්බද නේද ඉතින් රිදෝගෙන තියාගෙන ඉන්නවා මට බොහොම වටින උලක් ඇනලා තියෙන කියලා ඒ වගේ මේක උල උල හැටියට තේරෙන්න ඕනේ පින්වත්නි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඇනිලා තියෙන උලක් වගේ අලුතෙන් අන්න ගන්නෙත් නෑ තියෙන ඒවා අයින් කර ගන්න ඕනේ අලුතෙන් ඇනෙන්න දෙන්නෙත් නැතුව තියෙන ඒවා අයින් කර ගන්න ඕනේ අන්න එහෙම අන්න ඒ විදිහට පංච උපාදානස්කන්ධය දිහා බලා ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ ඇනිලා තියෙන උලක් වගේ කියලා ඉතින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ඇනෙන උල් වගේ එතකොට ඒ පිළිබඳ බයමයි උපදින්නේ ඒ පිළිබඳව අයින් කිරීමේ අදහසම උපදින්නේ බලන්න බය තුප්පට්ඨහණේ ඇති වෙනවා එතකොට හරි අයින් කිරීමේ නිබ්බිදානුපස්සනාව ඇති වෙනවා දැන් ඔය කිව්ව සියලුම දුක් ඔය මේ වෙලාවේ කියපු සියලුම දුකින්ද කලකිරීම ඇති වෙනවා දැනට අපි ලැබිලා තියෙන දේවල් අල්ලන් ඉන්නවා ඒ මදිවට අලුතෙන් දේවල් නොලැබිලා තියෙන දේවල් ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා ලැබිලා තියෙන දේවල් අල්ලන් ඉන්නවා නොලැබිලා තියෙන දේවල් ප්‍රාර්ථනා කරමින් ඉන්නවා උල් වගේ දැනුනහම ඒක වේද බලන්න ඇනිලා තියෙන උල් අල්ලන් ඉන්නවා තව උල් ඇනේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙම එකක් වෙන්නේ එහෙම ප්‍රාර්ථනාවක් හිතේ නැති වෙනවා අන්න ඒක නැති වෙනකොට තියෙන උල් ගලවන්නමයි හිත අලුතෙන් ඒවා එන්න දෙන්නෙම නැහැ ආම් බලන්න සතර සතිපට්ඨානයෙන් කරන්නේ ඒකයි හරිද තියෙන උපාදානයන් අයින් වෙන අතරේ අලුතෙන් කිසිවක් උපාදානය වෙන්නේ නැහැ අලුතෙන් කිසිවක් උපාදානය වෙන්නේ නැති தත්වෙට හිත සකස් කරනවා එතකොට මේ විදිහට යම් කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධය ගැන යාට අම්මෝ බිය විය යුතු දෙයක් විදිහට දැනෙනවා අන්න ඒ දැනෙන තුරු මේක උලක් ඇනෙන උලක් විදිහට ඇනිච්ච උලක් සහ ඇනෙන උලක් විදිහට ඒ ලක්ෂණයන්ගෙන් සමන්නාගතව මෙනෙහි කිරීම කරන්න ඕනේ එහෙම මෙනෙහි කරපුවාම අන්න ඉදිරියේ එන්න තියෙන නැත්නම් ඉදිරියේදී මගේ මට අරමුණු වෙනකොට පංච උපාදානස්කන්ධයට අදාළව නොයේකුත් දේවල් මගේ හිත ඒවා ප්‍රාර්ථනා කරෙන්නේ නැහැ තියෙන ඒවා අයින් වෙනවා එන්න හිත මොකද වෙන්නේ ශාන්ත භාවයටපත් වෙනවා හරිද නිබ්බිදානුපස්සනාවටපත් වෙනවා විරාගානුපස්සනාවටපත් වෙනවා නිරෝධානුපස්සනාවටපත් වෙනවා ඉතින් ඒ වගේ ක්‍රමානුකූලව හිත ඇතිවීම නැතිවීම දැකීමටත් බිඳීම් දැකීමටත් ඒ වගේම බියවීම් සහිත මේ පංච උපාදානස්කන්ධයෙන් පිළිසරණක් නැහැ කියලා බියවීම් සහිතව භය තුප්පට්ඨාන ආදී උපදීමටත් අවසානයේදී අනුලෝම ශාන්තිය දක්වාම මේක වර්ධනය වෙන්නත් හේතු වෙනවා ඔය විදිහට මේක ඇනෙන උලක් වගේ මෙනෙහි කිරීම. එතකොට ඒ මෙනෙහි කිරීම පස් ආකාරයටම පංච උපාදානස්කන්ධයෙම කෙරෙන්න ඕනේ. ඒ කෙරෙනකොට හිමීන් අපේ හිත ශාන්ත වෙන්නේ ඒ පංච උපාදානස්කන්ධයෙන් හිත අයින් වෙලා යන හින්දා. ඊළඟට පින්නත්නි අගතෝ කියලා කියන්නේ මේ ඒක නම් බොහොම හිතන්න ඕන දෙයක්. මම මේ අයගෙන් අහන්නම් මේ පව් කරන්න නැතුව ඉන්න කැමති නැද්ද? ප්‍රාණඝාතයක්වත් අදත්තාදානයක්වත් කාමිත්‍යාචාරයක්වත් මොකක්වත් වෙන්න නැතුව ඉන්න කැමති. කැමති වුණාට ඉන්න පුළුවන්ද? නේද? එහෙම ඉන්න අමාරුයි. ඇයි? පංච උපාදානස්කන්ධයේ ස්වභාවය. හරිද? ඒවා පාපයෝ කියන්නේ ඒකයි. හරිද? පංච උපාදානස්කන්ධය මේ උපාදාන ස්කන්ධ හින්දා තමයි අපි අතින් ඔක්කොම පව් කරන්නේ. ඔක්කොම පව් කරන්නේ ඒක හින්දා. ඉතින් බලන්න එහෙම නෙවෙයිද කියලා. දරුවෝ හින්දා බොරු කියන්න වෙලා නැද්ද? අගහිග අඩුපාඩුකම් හින්දා හොරකම් කරන්න වෙනවා. ජීවිතේ රැක ගැනීම සඳහා ජීවිතේ නැති වෙයි කියලා බයට සත්තු මරන්න වෙනවා. මස් සඳහා සත්තු මරන්න වෙනවා. නේද? මේ ලෝකේ එක් එක්කෙනා තරහ වෙයි යමනාප වෙයි එක එකව වෙයි කියලා බොරු කියන්න වෙනවා. ඇති පදං ගලප ගලප බොරු කියනවා ප්‍රත්‍යවා ගැනීම සඳහා.
නේද? පංච උපාදානස්කන්ධය හින්දා කේලම් කියන්න වෙනවා. ඊළඟට පරුස වචන කියන්න වෙනවා. හිස් වචන කියන්න වෙනවා. එතකොට බොහෝ පාපයන් රැස්කරන්න හේතු වෙනවා. පංච උපාදානස්කන්ධේ ඇලී ගැලී වාසය කර නැත්තන්ට හරියට පව් සිද්ධ වෙනවා. ඒවා පාපයෝය කියන්නේ ඒකයි. හරිද? එක 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 ආකාරයේ ලොකු ලොකු ආනන්තරිය පාප කර්මයන් වල ඉඳලා නොයේකුත් ආකාරයේ මව් මැරීම් පියා මැරීම් කියන ඒවත් සිද්ධ වෙනවා. නේද? ඉඩමක් හින්දා තමන්ගේ අම්මව ඝාතනය කරා දැන්ට අවුරුදු ගානකට ඉස්සෙල්ලා දරුවේ. ඉඩමක් හින්දා තමන්ගේ පියාව ඝාතනය කරා දරුවෙක්. ඉඩම දීලා දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ ආනන්තරිය පාප කර්ම කරගන්නවා මොනවා හින්දාද? පංච උපාදානස්කන්ධය හින්දා. නේද? එතකොට මේකේ හිත අලවා වාසය කිරීම මේක මහා භයානක දෙයක්. භයානක දෙයක් කියන්නේ මේක පැහැදිලිවම පාපයක්. පැහැදිලිවම පාපයට හේතු වෙන පාපී පාපයට හේතු වෙන දෙයක් කියලා. ඒක පව්වලට හේතු වෙන දෙයක් කියලා හැම වෙලෙම මේක යම් විදිහකින් මගේ సంతానගතව උපාදාන වුණොත් බොහෝ පාපයන් රැස් වෙනවා අය මේක කියලා හොඳින් මෙනෙහි කරන කෙනෙකුට ඒ පාපයන්ගෙන් ගැලවීම සඳහා පංච උපාදානස්කන්ධේ අතහැරීමේ අදහස් පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරෙන අපි කැමතිද අපිව පවෙහි යදවන අපිව පවෙහි යදවන යාළුවෙක් ළඟට ඇවිල්ලා එයත් එක්ක ජීවත් වෙන්න කැමතිද? නෑ. කවුරුවක්වත් එහෙම කැමති වෙන්නේ නෑ. අපේ දරුවෝ පාපෙහි දරුවන්ව පාපෙහි යොදවෙන යාළුවන්ව දරුවෙක් ආශ්‍රය කරන නම් අපි පොඩ්ඩක්වත් කැමැත්තක් ඇත්තේ නෑ වාගේ මේ පංච උපාදානස්කන්ධය පාපය සිද්ධ කරවන දෙයක් කියලා. පව් සිද්ධ කරවලා මේ වෙනකන් පව් සිද්ධ කරවන්නේ පංච උපාදානස්කන්ධයයි. එහෙනම් පාපය සිද්ධ කරවන දෙයක් කියලා තේරුණාම මගේ හිත හැම වෙලෙම පංච උපාදානස්කන්ධයෙන් අයින් වෙන්නම අයින් වෙන්නම අයින් වෙන්නම සිතුවිලි ඇති වෙන හැම වෙලෙම ඒක ඇලෙන්නේ නැහැ නොඇලෙනවා නේද? ග්‍රහණය කරන්නේ නැහැ අතහැරෙනවා. ඉතින් මේ විදිහට ඒකත් වැටෙන්නේ පින්වත්නි පාපය පාප සිද්ධ වීමෙන් ඇති වෙන්නේ බොහෝ දුක් එන අගතෝ කියන එක වැටෙන්නේ දුක්ඛානු පස්සනාවට. හරි හොඳයි. එහෙමනම් අද අපි ඉගෙනගත් ආකාරයට ඒ ඉගෙනගත් දේවල් අද අපි සාකච්ඡා කරා. රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ කියන හතර නේද? එතකොට මේ හතර ආකාරය ගැන අපි දැනගත්තා. ඒ අනුව අපේ භාවනා කටයුතු සිද්ධ කරන්න ඕනේ. ඒ විදිහට දැනෙන තුරු අපේ භාවනාවල් වර්ධනය කරන්න ඕනේ. එහෙම වර්ධනය කරපු කෙනෙකුට තමයි මේකෙන් අත්මිදින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒකින්ද අද දවසේ මේ ධර්ම දේශනාව අපි අද මෙතනින් නිමා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරා මේ මැදිරියට ඇවිල්ලා මේ මැදිරියේ ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරපු ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු ඒ පින්වන්ත පිරිස තමන්ගේ බාහුවලය යොදලා හරි හම්බ කරගත්ත ධනෙවේ පහදාම් කරලා නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් ඇත්තන්ට මේ ධර්ම දේශනාව ලබා දෙන්න දායකත්වයේ දරුවා. ඒකින්ද අපි තුල ජනිත වුණා සියලු පුණ්‍ය ශක්තිය මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරපු හැම දිනාටම හේතු වෙලා ඒ අයට අනුමෝදන් වෙලා ඒ අයට උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.